දින 55ක් තිස්සේ බොරතෙල් මෙට්‍රික් ටොන් 99000ක් රැගත් නෞකාව මෙරට මුහුදු සීමාවේ පැවති අතර පසුගිය 12වනදායි මෙලෙස බොරතෙල් නැවේ තිබූ බොරතෙල් ගොඩබෑම සිදු වූයේ ඒ ඔරු ගොඩවත්ත ටැංකිය සංකීර්ණයේ වෙතයි. කෙසේ වෙතත් මෙම බොරතෙල්ද ප්‍රමිතියෙන් තොර බවයි වෘත්තීය සමිති පවසන්නේ. ඔවුන් පවසන්නේ මෙමගින් නිෂ්පාදනය වන්නේ බාල ඉන්ධන බවයි. දින 55කට වැඩි කාලයක් බොරතෙල් නැව මේ ප්‍රමාද ධාතු ගෙවමින් ඉතිං ඉඳලා මේ පැතිර කීපයකට කලින් මේ බොරතෙල් නැව පොරගොඩවත්ත ටැංකිය සංකීර්ණයට ලබා ගත්තා. හැබැයි මේ බොරතෙල් නැව පිටිපහසු ලබා ගැනීම හැකියාවක් නැහැ. මේ බොරතෙල් නැවට සල්ලි දෙවල නැති නිසා ඒක නිසා මේ බොරතෙල් ගෑම ජාත්‍යන්තර නිරන්තරවංගේ ප්‍රමිතිය සහිතව පොරගොඩවත්ත ගබඩා කරකට තියන් ඉන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. මේ බොරතෙල් අපි ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න ප්‍රමාණයට මඩල් කියන පදනම මත තමයි මෙම බොරතෙල් නිසි ප්‍රමිතියට ගැනීමට නම් මර්බන් වර්ගයේ බොරතෙල් කලවම් කිරීමට සිදුවන බව වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊට අමතර පිරිවැයක් දැරීමටද සිදුවන බවයි ඔවුන් පවසන්නේ. මේ වන විට මර්බන් වර්ගයේ බොරතෙල් ආනයනය කිරීම රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා 5%ක අත්තිකාරම් මුදලක්ද අදාළ සමාගම් වෙත ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස බොරතෙල් ගොඩබෑම සිදු වුවත් තවමත් සපුගස්කන්ධ පිරිපහදුව යළි විවෘත කරන දිනයක්ද රජය ප්‍රකාශයට පත් කර නැහැ.